අපි මේ ගොඩ පස්නේ ඉඳන් ගොඩක් කල ඉඳන් මේ සටන් කරනවා. නමුත් පොලිසියට අපි කම්ප්ලයින් කරලා දිනා 10 පාරකට වැඩිය. ඒ 10 පාරම ඇවිල්ලා අපිට තමයි තර්ජනය කරේ පොලිසියෙන්. ඒගොල්ලන්ගේ පගාව අරගෙන අපිට ගෑවා අයියර. අමු අමුෙන් ගෑවා. අම්මලා තාත්තලා දරුවෝ කියලා බැලුවේ නැහැ. සේරමණ්ඩල පොලිසියෙන් ගෑවා. බීලාවිලා ගෑවේ පොලිසියෙන්. තනිකර බීලා. බීලාවිලා අමු අමුෙන් ඝාතනය කරා අයියර. අම්මලා කියලා බැලුවේ නැහැ. හැම කෙනෙක්ගේ කකුලල තුවාල. මේ දරුවෝ පාසල් යවුවේ නැහැ අපි. අයි එළි වෙනකම් අපි ඇරගෙන හිටියේ. එහෙම කරන්නේ ඇයි පොලිසිය අපිට? පොලිසියට අපි මොකද්ද කරුවේ? අපි නීති අතර ගත්තේ නේද කවදාකවත්? අපි නීති අතර තවමත් ගත්තේ නැහැ. නමුත් පොලිසිය අපිට කරේ තනිකර අසාධාරණ වැඩ. අපි මේ වැරදිද කරන්නේ? අපි මේ ගමක් වෙන සටන් කරන්නේ, අපේ දරුවා වෙන සටන් කරන්නේ. අපිට මරණ තර්ජන ඉදන් කරලා දිනවා මේ මිනිස්සු. තනිකර බීලා වෙරි පට්ට වෙරි පොලිස් කාර්යන්ට. මේ සිදුවීම කුඩු ජාවාරම පටන් අරන් දැන් අවුරුදු ගාණක්. ඒක නවත්තන්න අපි දැන් මාසයේ දවස් 8ක් වෙනවා. ඒක නවත්තන්න අපි මේ පොර බඳිනවා. ඉතින් ගල් ප්‍රහාරත් ඒ කාලේ තමයි මේ ගල් ප්‍රහාරත් අපිට ආවේ. ඊයේ බලාගෙන ඉන්න බැරි කමට තමයි දැන් අපි මේ තීරණේ ගත්තේ. අපිට නීතියනුත් අපිට කිසිම සහයක් නැහැ. ඉතින් අපි අපිට අපේ ගමේ ඔක්කමල්ලගේම සහාය පදලා අපි දරුවොත් එක්ක අද පාසල් යුනිෆෝම් එක පිටින් දරුවෝ ඉන්නවා. දරුවන්ගේ පාසල් ලැබුවේ නැහැ. අපේ මිනිස්සු රසාවල් වලට ගියේ නැහැ. අපේ වැඩ කටයුතු සේරම දාලා අපි දරුවොත් එක්ක මේ පොඩි දරුවෝ චූටි දරුවොත් එක්ක අපි ඇවිල්ලා මේ මෙතන ඉල්ලන්නේ අපිට යුක්තිය අපිට සාධාරණේ. පුළුවන් නම් මේක බලන හැමෝටම කියන්නේ ප්ලීස් මේක ෂෙයා කරලා අපි හැමෝටම සපෝට් එකක් දෙන්න. අපි වෙනුවෙන් ඔයගොල්ලෝ පෙනී සිටින්න අත් දෙක වැඳලා ඉල්ලනවා ඔයගොල්ලන්ගේ.